ඒ කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ්ටයිම් විසඳුමකට පාද ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා වන තීමනාව ඉහළට. වංචාවක් සිදු කිරීමේ අරමුණින් කරපු ඉමුනොග්ලොබින් ගනුදෙනු සම්බන්ධව මේ වෙනකොට අනුගමනය කරලා තියෙන ක්‍රියාමාර්ග සම්බන්ධව අපි සංගමයක් විදිහට කිසිසේත්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද අපි එහෙම කියන්නේ මේ වෙනකොට වෛද්‍ය සැපේ මාංශයේ අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු හතර දෙනෙක් අත්තරමට අරගෙන දීවාතාවුන්ගේ අධිකරණ ඉදිරිපත් කරලා ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරවල තිබෙනවා. නමුත් මේ එතකොට මේ ගනුදෙනුව වර්තොත් එහෙම මේ ගනුදෙනුව human immunoglobulin milligram pahi vial එමත කුප්පි 22000ක් මිලදී ගැනීමට අදාළව කරපු ටෙන්ඩර් එකක් මගින් මිලදී ගැනීමක් අනුමත කරලා ඒ මිලදී ගැනීමේ කොටසක් මිලදී අරගෙන තියෙනවා vial 3900ක් අතර මිලදී අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය මාත්‍යසේ ගෙවලා දෙනවා රුපියල් මිලියන 36ක් දැනට ගෙවලා දෙනවා. ඒතර මේ ගනුදෙනුව සම්පූර්ණව මිලියන 1000ක් සෞඛ්‍ය මාත්‍යසේ ගෙවන්න වෙනවා. මිලියන රුපියල් බිලියන 1ක්. ඒ කියන්නේ සාමාන්‍ය සෞඛ්‍ය මාත්‍යසේ ඖෂධ සඳහා විතර මුදල් වලින් 1%ට වැඩි ප්‍රමාණයක් ව්‍යාස මාසයක. විශාල මුදල් ප්‍රමාණයක්. එතකොට මෙතන වෙලා තියෙන දේ තමයි කලින් කිව්වා වගේ සෞඛ්‍ය ලේකම්වරයා රජය ආණ්ඩුව වැඩිහදලා ඔහු ආරක්ෂා කරනවා. ඔහු තමයි මේක ප්‍රධාන සැකකරු. ප්‍රධාන සුදුතයා වෙන්න ඕන ඔහු තමයි. ඒක සෞඛ්‍ය ලේකම්වරයා තමයි සෞඛ්‍ය මාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීම නිලධාරියා. එතකොට මේ ප්‍රසම්පාදන කමිටුවේ ඔහු තමයි වග කියන්නේ. ඔහු තමයි ප්‍රධාන මේකේ ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රධානියා වෙන්න ඕනේ. ඒතර හේතුව මහ භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර නියෝජිතෙක් ඉන්නවා. එතකොට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපේ මාංශයේ අධ්‍යක්ෂවරයා ඉන්න ඕනේ තන. ඊළඟට විද්‍යාත්මක හිතුවා මේ විද්‍යාව දන්නා දන්නවා මේ වගේ ඖෂධයක් ලංකාව හදන්න බැහැ කියලා. නමුත් මෙතන මොකද කළේ ලංකාවේ හොරට නිෂ්පාදනය කළා. කියන්නේ ප්ලාසිබෝ කියලා හොර ඖෂධයක් ලංකාවේ හොරට නිෂ්පාදනය කළා. ඒ වෙනුවෙන් සෞඛ්‍ය ලේකම්වරයා රුධිර ජාතික රුධිර පාලන සේවයේ අධ්‍යක්ෂරට ලිඛිතව දැනුම් දීලා ඒ අදාළ සීරම් නැත්නම් අදාළ ප්ලාස්මා සීරම් එකතු කරන්න කියලා විවිධ විශාල බලපෑමක් කරලා තියෙනවා. අවස්ථා කීපයකදී සෞඛ්‍ය ලේකම්වරයා ඒ ඖෂධයක් නෙමෙයි අතර විකාර හොර ඖෂධ නිෂ්පාදන අධාල සීරම් නිකුත් කරන්න කියලා අවස්ථා ගන්නට බලපෑම් කළා තියෙනවා. ඒ වෙනුවෙන් බුදුරජාණන් සේවයේ අධ්‍යක්ෂවරයා වෙනම කමිටුවක් පත් කරලා තියෙනවා. එතකොට සෞඛ්‍ය ලේකම්වරයා මේ ටෙන්ඩර් කමිටුවේ ඉදදී එහෙම පුංචිලටම අර වගේ සීරම් නිකුත් කරන්න කියලා කිව් එකේ අපිට බලපෑම් සැකයක් දෙනවා. සැකේ නම් මෙහෙමයි. මේ ඖෂධය ඉම්පෝර්ටන්ට් සප්ලයි. ආරාණ්‍ය කරලා සැපීමට තමයි බාරවන්න තියෙන්නේ. ඒක එහෙම ඖෂධයක්. ඒක මේ අපේ රටේ නිෂ්පාදන ඖෂධයක් නෙමෙයි. ඒතකොට එහෙම කුජලයකට ජාතික දුර්බල ස්වාධීන සේවයේ නතර ලේබැංකුවෙන් සීරම් නිකුත් කරනකොට සෞඛ්‍ය ලේකම්වරයාට සැකයක් ආවේ නැද්ද? ඒතකොට මේ දූෂිත ගනුදෙනුව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් වෙනවා. ඔහු තමයි මේ ප්‍රධාන චුදිතයා. ප්‍රධාන සැකකර ඔහු තමයි. එතකොට මේ දැන් CID පරීක්ෂණ එහෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කරනකොට ඔහු නෑ මෙතන. දැන් ඔහු මේනකොට විස්සාව ගිහලා තියෙන්නේ. නමුත් විස්සාව ගිහලා තියෙන්නේ. අනිත් කාර්යයේ අපිට ආරංචියක් තියෙනවා ඉක්මනටම විස්සාවට කතා කරන්න යනවා කියලා. එතකොට මෙතනදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි මේක ඖෂධයක් නෙමෙයි මේක හොරදයක්. එතකොට මේ ඖෂධය දෙන්නේ human immunoglobulin ඖෂධ ලබා දෙන්නේ ඇත්තටම අපි අර ප්‍රතිශක්තිකරණය ඕන වෙච්ච රෝගීන්ට HIV වෙන්න පුළුවන් එහෙම නැත්නම් තව ලියුකේමියා වගේ පුළුවන් ඒ වගේ ඉමුන ඩිෆිෂන්සි ඩිසීස් තියෙන ලෙඩට දෙන්නේ මේක. ඒ කියන්නේ ජීවිතත් මරණත් අතර සටනක ඉන්න රෝගීන්ට තමයි මේ ඖෂධය දෙන්නේ. එතකොට එහෙම ජීවිතය අදින රෝගියෙකුට දෙන ඖෂධයකට මේ වගේ හොර කරන්න පුළුවන්ද? එතකොට ඒක ඇත්තටම
ඔවුන්ගේ මරණයෙන් ගැලවෙන්න තමයි මේ ඉමුනෝග්ලොබින් ගන්නෙ. ඒ ඔය මම හිතලා අපි තොරතුරු හොයන්න වෙනවා. විශාල නිසා මේ ගිල්ලදී. ඒ නිසා මේක අපරාධයක්. මේක අපරාධ වර්ධ මේ සම්බන්ධයෙන් අදාළ දරදිකාර වාරණයට උපරිම දඬුවම් ලබා දෙන යෝජනාව තමයි අපි කරන්නේ. බොහොම සිදු. දැන් අද රට පුරාම රාජ්‍ය සේවක රුපියල් 20000ක වැටුප්පඩි කිරීමක් අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වර්ධනයක් කරන උද්ඝෝෂණ කියා මාර්ගය. ඔබතුමාලා මොකද දැන් ඉදිරි පියවර මේ වැටුප් සම්බන්ධයෙන්? අපි සෞඛ්‍ය සෞසන්ද එකම විදිහට පහුගිය කාලේ පුරාම අයවැය රුපියල් 20000ක අවම දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලලා අපි සෞඛ්‍ය සේවක සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපි අරගලේ හිටියා. එතකොට ආණ්ඩුව තීරණයක් කරන් තිබ්බා රුපියල් 10000ක් කියවනවා 20000ක් නේ 10000ක් කියවනවා 10000යි ඒක ගෙවන්නේ ලබන අප්‍රේල් දවල් අපි ඒක 31 වෙනා යන්නේ. එතකොට අද දින ශේෂ්ඨ ගණනාවක උද්ඝෝෂණ දින වගේ අපි ලබන 30 වෙනිදා පළාත් මට්ටමේ පළාත් රෝහල් ගණනාවක අපි සෞඛ්‍ය සේවා උත්සව දෙක මුදෙ විදිහට අපි විරෝධතාවය අපාරක් ඉදියත් කරනවා. අපි රුපියල් 20000 කටුප් පැටවීම ලබන ජනවාරි දවල් ගෙවන්න කියලා ආණ්ඩුවට බල කරමින් අපි ලබන 30 වෙනිදා ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක අපි අපේ විරෝධතාවය ඉදිරිපත් කරනවා. ඒක ඉතින් එහා කියා මාල් කොහමද මේක ලැබුණද? ඔව් ලැබුණද අනිවාර්යයෙන්ම ඉදිරියට අපි උත්සව සාකච්ඡා කරලා අපේ සටන අඛණ්ඩව ගෙනිනවා. මොකද අපි දන්නවා මේ වෙනකොට ජීවන විදම උබලන්ට දත්ත විල්ලද බිල් වැඩි වෙලා තියෙනවා. ඔව් කවුරුටත් රජයේ සේවකයන්ට මේ සෝහකාර මණ්ඩලවලට වෛද්‍යුන්ට මේ රැකියාවට ඉන්න බැරි තත්ත්වයක් උදාලා තියෙනවා. අපි අඛණ්ඩ සටන ගෙනිනවා. මේ සටන අත්හරින්නෑ කියලා පරිදි ආඩු ලබා දෙනවා.